නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව පවසන්නේ සමස්ත නීතිය බලාත්මක කිරීමේ පද්ධතියම විමර්ශනය කිරීමට අවශ්‍ය බවයි. පසුගිය මැයි 9 වැනිදා සිදුවීම් නීති බලාත්මක කිරීමේ ආයතනවල අතපසු වීමකින් සිදුවුවක්ද යන්න විමර්ශනය සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කළ යුතු බවට මානව හිමිකම් කොමිසම නිර්දේශ කරනවා. මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයේ ඉදිරිපිට සහ ගාලුමුදුර ඇතිව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදු කළ විමර්ශනවලදී පෙනී ගොස් ඇත්තේ පොලිසිය අරලියගහ මන්දිරයේ තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අනෙක් පුද්ගලයන් සිදු කළ ප්‍රකාශ පිළිබඳව නිසි පරිදි අවධානය යොමු කරන මැති බවයි. මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීම පිළිබඳ වගකීම දැරිය යුත්තේ රාජ්‍ය බුද්ධි අංශය බව මානව හිමිකම් කොමිසම පවසනවා. පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරීන් දක්වා තොරතුරු නිරන්තරයෙන් විශ්ලේෂණය කිරීම සඳහා වැඩපිළිවෙලක් තිබිය යුතු බවත් එතුලින් ඇතිවිය හැකි ඕනෑම ප්‍රහාරයක් සඳහා සූදානම් විය යුතු බවත් කොමිසම නිකුත් කළ නිවේදනය සඳහන්. මානව හිමිකම් කොමිසම පවසන්නේ මැයි 9 වැනිදා 11:50 සිට 1 දක්වා පොලිස්පතිවරයා සහ පොලිස් නිලධාරීන් අතර සිදු වූ දුරකථන සංවාදත් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අතර සිදු වූ දුරකථන සංවාද පිළිබඳවත් තොරතුරු පරීක්ෂා කළ යුතු බවයි. එදින ඇති වූ නොසන්සුන් තත්වයෙන් අගතියටපත් පාර්ශ්වයන් වෙත වන්දි ගෙවිය යුතු බවද මානව හිමිකම් කොමිසම පවසනවා. සමස්ත නීතිය බලාත්මක කිරීමේ පද්ධතිය විමර්ශනය කළ යුතු බවත් යම් අතපසුවීම් සිදුවී ඇති නිලධාරීන් සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කළ යුතු බවත් මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.